වෙනවා මේ රෙකෝඩින් එක සඳහා මේ රෙකෝඩින් එක සඳහා ඔගලන් ෆලෝ කරන්න ඕනේ channels ටිකක් තියෙනවා මම ඔගලන්ගෙන් ඉල්ලනවා මෙන්න මේ channel එක පුළුවන් නම් ෆලෝ කරන්න it will be very useful කියලා right so just check this out IMC campus මෙන්න මේ IMC campus එක ෆලෝ කරන්න මෙන්න මේ හරියේ I will send it in the chat box. Please follow this. Right. Make it a subscribe karanna. Medicine sambandhen ogolanta thiyena hama content ekakma metana pahedili karaganna puluwa. Right. Udaharanayakata kiwoth meke videos kina column ekata kiwoth ogolanta bala ganna puluwa. Menna me video column eke tapara right. Menna me video column eke principles of first aid mama pennana kyan right principles of first aid ita passe university eke thiyena teaching methodologies kohomada kiyala e wage me seminars api karala thiyenawa meke godak karala thiyenawa meke video 100 ekata wada thiyenawa covid kale medicine igena gannawa nan mokakda okulan balanna one right kohomada careful eke balanna one canada ave thiyena salary scales gana mama wenamama video ekak menna metana karala thiyenawa ogulanta ekath balanna puluwa ජනාදී වශයෙන් මේකේ ගොඩාක් තියෙනවා ඔයගලන්ට බලන්න පුළුවන් කෑලි ඉගෙන ගන්න පුළුවන් කෑලි මේක subscribe කරන්න subscribe කරලා share කරන්න ඔකේ තියෙන videos ටික පොඩ්ඩක් බලන්න right ඒක එක එතකොට දෙවෙනියට ඔයගලන් ගාව පෑනකුත් කොල්ලෙකුත් තියෙන්න ඕනේ අපි කතා කරන ඒවා ලියා ගන්න right හොඳට බලා ගන්න අපි මේ postings ටික wen wenව මම දිග කතාවක් ඊටම කෙටි කරලා කියනවා මොකද මම පැයකට ආසන්න ප්‍රමාණයකින් මේක ඉවර කරන්න බලාපොරොත්තු වෙනවා so at least I have started it at 6:05 6:10 නම් 7:05 එහෙම නැත්නම් 7:10 අපි මේක ඉවර කරමු right okay ඊට කලින් ටිකක් ඉවර වෙයි ඊට පස්සේ ඔයගලන්ට ඕන ප්‍රශ්න ටික මගෙන් අහන්න පුළුවන් මේ ඇවිල්ලා සාමාන්‍යයෙන් ඔයගලන් මෙඩිකල් කොලෙජ් එකක් තෝරනවා නම් තෝරන කාල පරාසය තමයි මේක මේ කොටුවෙන් දිස් වෙන්නේ मेडिसिन वाले तीन विशेष दारू मे मेडिसिन अभी फुल टाइम इगनगांडोनेकिनगांडी बायोमेडिकल साइंस डॉक्टर मेडिसिन मट डॉक्टर මට ලෙඩ්ඩු සුව කරන්නම ඕනේ මේක තමයි මගේ এডুকেෂන් එකේ තියෙන පරමාර්ථය කියලා ඔයා හිතනවා නම් එහෙනම් ඔයා මේ মেডিকেল කෝස් එක කරන්නම ඕනේ අවුරුදු 6ක් 7ක් යනකම් ඔයාට මුදල් හම්බ කරන්න බෑ හැබැයි අවුරුදු 7කින් පස්සේ වෙන කෝසස් කරාට වඩා ඔයාට හොඳට මුදල් හම්බ කරන්නත් පුළුවන් ඒ වගේම වෘත්තිමය තෘප්තියකුත් හම්බ වෙනවා අපි මේ ඔයා ඉගෙන ගන්න යුනිවර්සිටි එකේ කොටස් ටික අපේ ලේසියට නිකන් අවුරුදු 6කට කඩමු කැනඩාවේ අවුරුදු 7යි. නමුත් අපි දැනට අවුරුදු 6කට කඩමු. එතකොට මට ගණන් හදන්න ටිකක් ලේසි. අපි දැන් බලන්නේ මෙන්න මේ සම්මන්ත්‍රණය හරහා මේ Zoom සෙමිනා එක හරහා අපි බලන්නේ ඇවිල්ලා එකක් ඩයරෙක්ට්ලි කැනඩාවට යන ක්‍රමයක් හොයාගන්න. මොකද ඔයගලන් දන්නවා ඇති මේ දවස්වල ගොඩාක් කට්ටිය ලංකාවෙන් පිට ගිහිල්ලා ඉගෙන ගන්න බලාපොරොත්තු වෙන තියාගෙන තමයි ඉන්නේ. ලංකාවෙන් පිට ගියන එකෙන් ඒගොල්ලන්ට අදහස් ඒගොල්ලන්ට තියෙන අයිඩියා එක ඇවිල්ලා ෆොරින් PR එකක් ගන්න. වෙන රටකට ගිහිල්ලා පදිංචි වෙන්න. වෙන රටකට ගිහිල්ලා ඒගොල්ලන්ගේ කරන්සි එකෙන් හම්බ කරන්න. ඔය වගේ තමයි ඒගොල්ලන් බලන්නේ. ඉතින් එකක් තමයි ඔයගොල්ලන්ට එකක් ඔයගොල්ලන්ගේ රිසල්ට්ස් හොඳයි නම් ඔයගොල්ලන්ගේ හැකියාවට අදාළ දේ තියෙනවා නම් ඔයගොල්ලන්ට එහෙම ඩිරෙක්ට් කියන්න පුළුවන්. එහෙම නැත්නම් අපි ඔය ක්‍රමවේදය පොඩ්ඩක් වෙනස් කරලා ඔය මෙතඩොලොජි එක පොඩ්ඩක් වෙනස් කරලා වෙනස් කිරීමෙන් immediately කැනඩාවට යන්නේ නැහැ. හැබැයි කැනඩාවේ සේන්දු වෙන ක්‍රමයක් අපි හොයාගන්න ඕනේ. ඉතින් මෙතන ක්‍රම දෙකක් මම පැහැදිලි කරනවා. මේ ක්‍රම දෙක හොඳට අහගන්න කොහොමද වෙන්නේ කියලා. මේ එක ක්‍රමය. අපි මේකට කියන්නේ direct canada method කියලා. direct canada method. මේක ඔස්ට්‍රේලියා, න්‍යූසීලන්ඩ් ඔය වෙන රටවල් වලටත් පොදුයි. හැබැයි මේ වෙලාවේ තියෙන වාතාවරණයත් එක්ක ඔයගලන් දන්නවා ඇති ඕස්ට්‍රේලියාවට 2023 වෙනකන් මෙඩිකල් ස්ටුඩන්ට්ස්ලා ගන්නේ නැහැ.
ඔස්ට්‍රේලියාවලට බලපාන නීති නිවසීලන්වලටත් බලපාන්න ඉඩ තියෙනවා. මොකද ඔස්ට්‍රේලියාවේ කොවිඩ් තත්ත්වය පොඩ්ඩක් අවුට් ඔෆ් කන්ට්‍රෝල් ගියාම එතන ලොක්ඩවුන් ආවම ඕක නිවසීලන්ලත් පාවිච්චි කරනවා. මොකද ඔය රට දෙකේ නීති ටිකයි සීමා ටිකයි පොඩ්ඩක් ළඟ හින්දා. ඉතින් අපි ඔස්ට්‍රේලියා නිවසීලන් ගැන කතා කරන්නේ නැහැ. බට් සේම් ප්‍රින්සිපල්ස් ලයික් කැනඩා. එංගලන්තය ගැන එච්චර කතා කරන්නෙත් නැහැ. බිකෝස් සේම් ප්‍රින්සිපල් විතරක් නෙමෙයි ගොඩාක් කට්ටිය දැන් බලන්නේ කැනඩා පැත්තට යන හින්දා. හැබැයි මේ ප්‍රින්සිපල්ස් ටික නම් සේම්. එක්කෝ ඔයා ඩිරෙක්ට්ලි කැනඩා යනවා. එහෙම නැත්නම් දෙවෙනි ක්‍රමේ හරහා ඔයා කරන්නේ ඉන්ඩිරෙක්ට්ලි ගෝයින් ටු කැනඩා ආෆ්ටර් යුවර් ස්ටඩීස්. ඉන්ඩිරෙක්ට්ලි කැනඩා යනවා ස්ටඩීස් කරලා ඉවර වෙලා. එතකොට ඔයා මෙන්න මේ මොහොතේ දැන් අපිත් එක්ක 30 ගානක් සම්බන්ධ වෙනවා මේ සෙම් සම්මන්ත්‍රණයට. ඔයා සම්බන්ධ වෙන හැම දරුවෙක්ම ඉන්නේ මෙන්න මේ ඊතලයේ තියෙන තැන. මේකට කියන්නේ අපි රිසර්ච් ෆේස් කියලා. රිසර්ච් මම රිසර්ච් කරනවා මොකද්ද මං කරන්න ඕනේ? මම රිසර්ච් කරනවා මෙඩිසින් කරන එකත් හොඳද කියලා. මම රිසර්ච් එකක් කරනවා මේ කොයි යුනිවර්සිටි එකද යන්න ඕනේ. මං රිසර්ච් එකක් කරනවා මොන යුනිවර්සිටි එකද මට සූට් වෙන්නේ. ඔයාට කැමති ඇති හාවර්ඩ් යන්න, නමුත් ඔයාට හාවර්ඩ් වගේ විශ්වවිද්‍යාලයකට යන්න බැරි නම් ඔයාව ගන්න විශ්වවිද්‍යාලයකට ඔයා යන්න ඕනේ. එතකොට ඔයා බලනවා මම මේ කොහොමද යන්නේ? මේකට තියෙන ගාස්තු මොකද්ද? මගේ ඉන්වෙස්ට්මන්ට් එක මොකද්ද? මේ සම්බන්ධයෙන් මම දැනගන්න ඕන දේවල් මොකද්ද? කොහොමද මම මේකට ලෑස්ති වෙන්න ඕනේ? සල්ලි බැංකුවක දාලා පෙන්නන්න ඕනේ. ජනාධි වශයෙන් ගොඩාක් නීතිමාලා මේකට අපි පලනවා. ඔයා මේ රිසර්ච් එකෙන් තමයි ඔයා පොඩ 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 මේ ලඟ වෙන්නේ මෙන්න මේ පළවෙනි කොටුවට යුනිවර්සිටි එකට යන්න. මේ වෙනකොට ඔයාට සාමාන්‍යයෙන් ඒ ලෙවල් A3ක් තියෙන දරුවෙක් නම් AAA ඔන්න ඔයා කැනඩා වලට ක්වොලිෆයි වෙන පළවෙනි අධ්‍යයරේ ඉන්නේ. ඔයා කැනඩා වලට ක්වොලිෆයි වෙන පළවෙනි අධ්‍යයරේ ඉන්නේ. ඔයාට A3ක් තියෙන්න ඕනේ. A2යි B එකකින් බෑ. A3ක් තියෙන්න ඕනේ. ඔයා මෙන්න මේ A3ත් එක්ක යනවා නම් අපිට පුළුවන් ඔයාව ඔය ඩිරෙක්ට් මෙතඩ් එකට දාන්න. එතකොට ඔයාගේ A level එක ගත්තා, ඔයාගේ ඉංග්‍රීසි එක්සෑම්ස් එක ගත්තා, වීසා වලට ඇප්ලයි කරා, අදාළ පෙන්වන්න ඕනේ සල්ලි ටික බැංකුවක දාලා ඔයගලන් පෙන්නනවා, ඔයගලන්ට යන ඕනේ යුනිවර්සිටිස් ටිකට ඇප්ලයි කරලා අපිට දෙන්න පුළුවන්. ඒ යුනිවර්සිටිස් ටිකට ඔයගලන්ට යන්න පුළුවන්. So you will be directly studying in Canada. එහෙම නැත්තම් මට AAA නැහැ. එහෙමනම් ඔයා මේ සම්මන්ත්‍රණේ ඉතුරු හරිය පොඩ්ඩක් අහගන්න අපි කොහොමද ඒකට මැච් කරන්නේ කියලා. දැන් මේ නෝට්ස් මම මෙතන ලියන එකකින් ඔයගොල්ලන් අන්තිමට ස්ක්‍රීන්ෂොට් එකක් ගන්න. මෙහේකේ හැම කොස්ට් එකක්ම මම ඔයගලන්ට සඳහන් කරලා පෙන්නනවා. අපි හරියට පැකින් ඉවර වෙනවා. ඒ කියන්නේ තව විනාඩි 50කින් විතර ඉවර වෙනවා. දැන් අපි මෙතනින් පොඩ්ඩක් එළියට එමු. මෙතනින් පොඩ්ඩක් එළියට ඇවිල්ලා අපි සාකච්ඡා කරමු. සාමාන්‍යයෙන් මම යුනිවර්සිටි එකකට යනවා නම් මම මොකක්ද දැනගන්න ඕනේ කියලා. ඒ යුනිවර්සිටි එක සාමාන්‍යයෙන් දැනගන්න ඕනේ දේ පොඩ්ඩක් බලමු. So this is yacht. මම මේ වගේ ස්ක්‍රීන් එකේ පෙන්වන්නේ දැන් career path එක. මේ career path එකේ ඔගලම මේ ඉන්නේ එක්තරා කාල පරිච්ඡේදයක. මේ කාල පරිච්ඡේදයේ හරියට තේරුම් ගන්න මොකද අපි මේ වෙන්නේ කියලා. මංගල සමහර දරුවෝ ඉන්නව අපරාධ අපි අර ඒ ලෙවල් කාලේ මේ තීරණේ ගත්තේ නැහැ නේද? අපි මේක ඕ ලෙවල් කාලේ තීරණේ ගත්තේ නැහැ නේද කියලා හිතනවා. මේ ගන්න තීරණය ලැබිලා සාමාන්‍යයෙන් මෙව්වා මේ තීරණේ ගන්න ගොඩක් කටිනව 10 වසරෙත් ගන්නවා. අමේ වසරෙත් ගන්නවා, ඒ කට්ටිය 10 වසරෙත් ගන්නවා. මොකද ලෑස්ති වෙන්න ඕන ටක් ගාලා. ඔයා මෙන්න මෙතන කරන ඉන්වෙස්ට්මන්ට් එකෙන් ඔයාගේ ජීවිතේ කාලේ කරියර් එකට කරන ඉන්වෙස්ට්මන්ට් එකෙන් ඔයාගේ මෙන්න මේ ඉතුරු හරිය ගොඩක් සපවත් හරි කෝස් සිලෙක්ට් කරන්න ඕනේ. හරියට මොකද්ද කරන්න කියන්නේ කියන එක සිලෙක්ට් කරන්න ඕනේ. රයිට්? ඔන්න ඕක තමයි විස්තරය. එතකොට අපි බලන්නේ දැන් දරුවෙක්ට අදාළ ඒ කාලේදී හම්බෙන්න ඕන හොඳම නොලෙජ් එක දෙන්න තමයි අපි බලන්නේ. ඕකනේ අපි මේ 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 අරමුණ මෙන්න මේකේ රයිට්? ඕකේ තමයි අපේ තියෙන ප්‍රධාන අරමුණ. මේ අරමුණත් එක්ක අපිට දකින්න කීපයක්.
මේ මම අරන් තියෙන ස්ක්‍රීන්ෂොට් මේකේ පෙන්නනවා විදේශ සම්බන්ධතා එහෙම නැත්නම් ෆොරින් මිනිස්ට්‍රි so over 17,000 ශ්‍රී ලංකන්ස් register on contract ශ්‍රී ලංකා අපේ මේ කොච්චරද මාස කිහිපයකට කලින් ලක්ෂ 6ක් පාස්පෝර්ට්ස් වලට ඇප්ලයි කරලා තිබ්බා එතකොට ඇයි ඇප්ලයි කරේ මොකද්ද කරේ කියන එක මේ දැන් කතා කරන කාලේ නෙමෙයි ඔයගොල්ලන් දන්නවා මේ අපේ රටේ තියෙන තත්ත්වය ගොඩක් කට්ටිය බලනවා අපි මේ රටේ වැඩ කරන එක ඇත්තටම සුදුසුයිද පිටරටකට ගිහින් වැඩ කරන එක සුදුසුයිද ඒ ගැන කිසිම ඩිබේට් එකක් නැහැ ඒකත් එක්ක තමයි මෙන්න මේ කට්ටිය වැඩ කරන්න පටන් ගත්තේ වැඩ කරන්න පටන් ගන්නකොට මේ වගේ යුනිවර්සිටීස් එක්ක අපි සම්බන්ධ කරලා දෙනවා ඔයගලන්ට මේ ඔයගලන්ට එක්ක සාමාන්‍යයෙන් ගෙන යුනිවර්සිටීස් University of Calgary, Emanatan Dalhouse, Emanatan Toronto. The main universities are gas to coma the Gilapi Balam. It got a damma, Maggie Oluit Yang in the Darwek were a Darwaki results. I will lay tonight. Okay. A Darwaki results. I will lay tonight. A Tunatino, chemistry, physics, biology, world. ඔයාට ඒ දෙකයි S එකක් නම් ඒ දෙකයි C එකක් නම් ඒ එකයි C දෙකක් නම් ඔගලන්ව අපි වෙනම බලමු. ඒ එකයි B දෙකක් නම් වෙනම බලමු. දැන් ඔගලන්ට ඒ තුනක් තියෙනවා නම් very easy මේ universities වලට ඔයාට apply කරන්න පුළුවන්. මේ universities වලට apply කරද්දී ඔයා කරන්න ඕනේ ඇවිල්ලා මේ universities ලගේ තියෙන cost එක බලන එක. එතකොට අපි බලමු සාමාන්‍යයෙන් මොකද්ද ඔයාගේ තියෙන cost එක. දැන් medical colleges කියලා ගිහිල්ලා ගහලා බලුවොත් internet එකේ Canada medical colleges like cost එක පොඩ්ඩක් ඔයා හොයලා බලන්නකෝ මෙතන මේ තියෙන්නේ දැන් මම කතා කරන universities වල cost එක cost of medical college in Canada Dalhouse කියලා university එකක් ආව දැක්කද අවුරුද්දකට ඩොලර් 23000යි ඩොලර් 23000 කියන්නේ ඔය list එකේ ආපු universities වලින් basic universities University of Toronto මේක තාම නැහැ අපි සාමාන්‍යයෙන් බලනවා නම් University of Toronto එහෙම බලනවා නම් සාමාන්‍යයෙන් මීට වඩා වැඩි වෙනවා මේක cost per year අපි මේක වැඩි කරන්න ඕනේ එක්ක 4න් එක්ක 5න් මේ පැත්තේ තව තියෙනවා cheapest medical school කියලා මේ ගණන් ටික ඇවිල්ලා cheapest medical schools ගණයට අයිත් වෙනවා උදාහරණයකට මෙන්න මේ Dalhouse University එක මේ කතා කරන Dalhouse ඒ කියන්නේ මේ Dalhouse University එක cheapest category එකේ ඉන්නේ සාමාන්‍ය යුනිවර්සිටි එකක් ඩොලර් 30,000 40,000 50,000 වුණා ඒ වගේ යනවා. එතකොට මේකේ සඳහන් වීමක් තියෙනවා සාමාන්‍යයෙන් ඔක්කොම යුනිවර්සිටි එකේ ස්ටඩීස් ඉවර වෙද්දි කොච්චරක්ද කියලා බැලුවොත් සාමාන්‍යයෙන් ඩොලර් ලක්ෂයක්වත් යනවා. එතකොට අපි ආයෙත් බලමු මෙන්න මේ cost එකට එන හැටි කොහොමද කියලා. ඔයාගේ results ඇවිල්ලා ඒ තුනයි. ඔයා directly බලනවා කැනඩා වලට යන්න. ඔයා ඩිරෙක්ට්ලි කැනඩා වලට යනකොට සාමාන්‍යයෙන් 1 year අපි ගමු basic idea එකක් at least ඔයා 50,000 වත් spend කරනවා කියලා 50,000 into 6 years කියලා අපි ගමු right ඒක 5 years කියලා වෙන්නත් පුළුවන් 6 years වෙන්නත් පුළුවන් ඔයා enter වෙන තැන අනුව ඔයාට සමහර වෙලාවට additional courses කරන්න කියයි just to be safe api 6 years kela gamu etakota me 50,000 mona currency ken denne 50,000 ek enne dollars walin us dollars walin wedi karana avurudu 6 etakota me wedi karama samanyen balanda kochchara kenawada kiyala right menna mechchara ganak e right so when we take While we are doing all this with a calculator, and we will be converting this into the normal currency, so that it will be easy for you to calculate, right? So, මට පොඩ්ඩක් වෙලා දෙන්න මේ කට්ටිය ඇඩ් වෙන හින්දා, right? So we have this is we are calculating from USD charit, USD, right? So this is going to be equal to අපි දැනට ඩොලර් රේට් එක අපි ගමු if it's going to be like 203 කියලා right 60 million 60 million LKR
60 million LKR. Oya banku aka bank deposit oya to make sure that you don't get your visa rejected, at least 200 lakhs wat yanna one. At least 200 lakhs wat yanna one. මේ මෙතඩ් එකට ඔයාට කැමති නම් right මේ මෙතඩ් එකට ඔයාට කැමති නම් ගන්න පුළුවන් අපිට ගොඩාක් වෙලාවට ඉච්චර සල්ලියක් මට කරගන්න බෑ නැත්තම් සල්ලි තියෙනවා මට 3A නෑ එහෙනම් ඔයා කරන්න තියෙන්නේ මේ කැනඩාවේ අප්‍රූව්ඩ් වෙලා තියෙන ක්වොලිෆිකේෂන් එකක් කරන්න එතකොට මේකේ තියෙන සබ් කැටගරි එකක් මම ඉන්ට්‍රොඩියුස් කරනවා ඔයාට පුළුවන් කැනේඩියන් A levels කරන්න. කැනඩා A levels. මම ඇයි කැනඩා A levels කරන්නේ? මොකද මට AAA results නැති හින්දා. මට AAA නැහැ. මට AAB, ABB, BBB, BCC ඔය වගේ results තියෙන්නේ. මට A නැ A3ක් නැහැ. A3ක් නැති හින්දා මම බලන්නේ ඒකට alternative එකක් කරන්න. සියලු දෙනා පොඩ්ඩක් බලාගන්න මෙන්න මේ කොටසේ මම අඩංගු කරලා නැති දේවල් මොකක්ද? No cost of living being added. Hostel not added. Food not added. Insurance not added. Insurance not added. Air tickets not added. එහෙනම් add කරලා දෙන්නකෝ එහෙනම් කොච්චරක් විතරයිද? මේක definitely 100 million පව කරනවා. මේක definitely 100 million plus 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 වෙනවා. Right? මේක 100 million වලට අනිවාර්යෙන් යනවා. Canada කියන්නේ cheap country එකක් නෙමෙයිනේ. මේ වෙලාවේ ඔයාට ප්‍රශ්නයක් ඇති වෙනවා හා 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 මේක මාර ගණන්නේ මට මේක බැරිද කව කරන්න උතන ගිහලා part time job එකක් කරන්න කරන්න පුළුවන් medicine කරන වෙලාවේ කරන්න බෑ part time job කරන්න පුළුවන් medicine graduates ලාට බෑ වෙන ඕන graduates ලාට පුළුවන් මේ 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 part time job කරන්න medicine graduate කෙනෙක්ට බෑ ඇයි medicine graduate කෙනෙක්ට බැරි යාගේ studies full time හින්දා part time medicine කොහෙවත්ම නෑ මේ ලෝකේ part time doctor කෙනෙක්ට එහෙම වැඩ කරන්න කිසිම අවස්ථාවක් නැහැ. එහෙම වැඩ කරන්න ගියොත් යා compromise කරනවා යාගේ studies එක. ඒ කියන්නේ studies වලට උනන්දු වෙලා කරන්න ඕනේ වෙලාව යා KFC එකක McDonald's එකක කියලා වැඩ කරන එකෙන් කරන්නේ යාගේ job එක හරියට කරන්න නැති වැඩක් තමයි වෙන්නේ. ඒක doctor කෙනෙක්ගේ හොඳ ලක්ෂණයක් නෙමෙයි. අපි ඒකෙන්ද Canada වල අපි බලාපොරොත්තු වෙන්නේ සාමාන්‍යයෙන් 100 million plus 100 million plus මේ කැනඩා වල තියෙන හොඳම යුනිවර්සිටිස් වලට යන්න නෙමෙයි මේ කැනඩා වල තියෙන ලෝස්ම කැටගරි යුනිවර්සිටිස් වලට නෙමෙයි මේ කැනඩා වල තියෙන සාමාන්‍ය තත්වයක යන්න මෙන්න මේ තියෙන කොස්ට් එක මේකේ ඕනේ නම් ස්ක්‍රීන්ෂොට් එකක් අරන් තියාගන්න දැන්ට ගණන් හදලා තියෙන හැටි මම පෙන්නලා තියෙනවා right we are looking at something of 100 million plus 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 120 140 150 මොකද ඔය ලිවිං කෝස්ට් එක අනුව ඉතින් ඔයා ඉන්න තැන අනුව වෙනස් වෙනවා ටොරොන්ටෝ කියන්නේ සාමාන්‍යයෙන් එක්ස්පෙන්සිව් ප්ලේස් එකක් වැන්කුවර් කියන්නේ එක්ස්පෙන්සිව් ස්පොට් එකක් රයිට් ඔයා දැන් AAA නැතුව මේ කැනඩා A level එක කරනවා කැනඩා A level එක කියන්නේ මොකද්ද කැනඩා A level එක කියන්නේ මොකද්ද කැනඩා A level කියන්නේ මෙන්න මේ A levels වලට තියෙන අනිත් ඕල්ටර්නේටිව්ස් ඕගොල්ලන් දන්නවා ලෝකල් A level තියෙනවා ශ්‍රී ලංකන් A level වෙන මොනවද අහලා තියෙන්නේ ලන්ඩන් A level අහලා තියෙනවා ලන්ඩන් A level වල තියෙනවා මොකද්ද එඩෙක්සෙල් කේම්බ්‍රිජ් කියලා තියෙනවා ඊට පස්සේ තියෙනවා IBA levels කියලා ලංකාවෙම තියෙනවා මේ වගේ ගොඩක් ඒවා තියෙනවා මේ වගේ එකක් තමයි මේ කැනඩා A level කියන්නේ කැනඩා A level එක දෙන්නේ කැනේඩියන් ගවර්න්මන්ට් එකෙන් ලන්ඩන් A level දෙන්නේ ඔයාට ආයතනයකින් ගොඩක් කට්ටිය හිතන්නේ මේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයෙන්ද මම මේ කරන්න කියලා ලන්ඩන් A level කේම්බ්‍රිජ් ද එඩෙක්සෙල් ද කියලා අහවම මම කේම්බ්‍රිජ් කරන්නම් ඇයි ඔයා කේම්බ්‍රිජ් වලට කැමති ලේසිද නෑ 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 ඒක කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයෙන් එන්නේ අර ඔක්ස්ෆර්ඩ් වගේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාල නෑ 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 ඒක කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයෙන් නෙමෙයි එන්නේ කේම්බ්‍රිජ් කියන පළාතෙන් තමයි ඔය කම්පැනි එක තියෙන්නේ
හරියට දැන් අපි අපි companies register කරනකොට මම register කරනවා Colombo මොකක් හරි එකක් the Colombo center for this එතකොට Colombo කියලා නෙන්නේ ඒ වගේ එංගලන්තයේ තියෙන Cambridge කියන පළාතේ Cambridge University එකක් තියෙන එතන ඇත්ත නමුත් ඒ පළාතේ තියෙන private company එකක් තමයි Cambridge කියලා කියන්නේ එහෙම නැත්නම් Pearson එහෙම නැත්නම් Edexcel මෙවුවා A level උගන්නන private institutions AIG A level තමයි මෙතන කරන්නේ ඇති. තව IB කියලා තියෙනවා. මේක Canada government, ලංකාව government එක වගේ Canada government එකෙන් දෙන එකක්. ඔයාට මේක කරන්න පුළුවන් සාමාන්‍යයෙන් 10 months වලට. මේ 10 months වලට තියෙන investment එක ලියා ගන්න දරුවෝ 10 lakhs. 10 lakhs. මේ 10 lakhs වලට ගියොත් අපි ඔයාව හදනවා සාමාන්‍යයෙන් A grade student කෙනෙක්ට තියෙන quality එකට අපි ඔයාව හදලා ගන්නවා. එතකොට මේකට සමහර වෙලාවට එනවා ළමයි SSS වලින් උත් එනවා. අපි ඒ SSA දරුවව A grade වලට හදලා ගන්නවා. So that he will have an A grade result to go to the university. මොකද දැන් සාමාන්‍යයෙන් 3S, 2C1S, 2C1S තමයි අපිට minimum ඕනේ. 2C1S තියෙනවා නම් මේව මුකුත් කරන්න ඕනේ නැහැ. හැබැයි ඔයාට triple A එකක් නැතුව ඔයා ආයිත් කැනඩා යන්න බලාපොරොත්තු වෙනවා නම් මෙන්න මේ විභාගය කරන්න ඕනේ. මේ විභාගය කරලා ඔයාට මේ කොටුවෙන් බලන්න මෙන්න මේකට join කරන්න පුළුවන්. Right? එතකොට මේ තව ක්‍රමයක්. මේ දෙවෙනි ක්‍රමය. මේ දෙවෙනි ක්‍රමය. තාම අතනට තමයි යන්නේ. Right. තුන්වෙනි ක්‍රමය තමයි මම තුන්වෙනි ක්‍රමයේ තමයි මට ඕනේ ඔයාට A level CCS plus 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 results CCS CCC CCB CBB and upwards ඒකට කැනඩා යන්න ක්‍රමයක් නැහැ හැබැයි කැනඩා ඉවර වෙන ක්‍රමයක් මට හොයලා දෙන්න පුළුවන් එහෙම නැත්නම් AI SSS plus ඒගොල්ලන්ට පුළුවන් කැනඩා A level එක කරන්න. කැනඩා A level එක කරොත් මම අර කිව්ව විදිහට මම ඔයාව හදනවා A grade student කෙනෙක් හැටියට. ඔයා එතකොට මෙන්න මේ අවුරුදු 6 බෙලරුස් වගේ රටකට ගිහිල්ලා ඉගෙන ගන්න. From here you will be studying 6 years in Belarus. ඇයි මේ මොකද්ද බෙලරුස් කියන කතාව? මම අර කලින් කිව්වනේ මෙතන තියෙන ගැටලුව තමයි ඔයා කොළඹ ඉන්නේ ඔයාට කොළඹ ඉඳන් යන්න ඕනේ මහනුවරට මහනුවර තමයි කැනඩා ඔයා කියනවා ඔයාට ෆෙරාරි එකක යන්න කැමතියි කියලා මම ඔයාගේ තියෙන බෑග්ග්‍රවුන්ඩ් එක බලලා කියනවා දරුවෝ ඔයාට ෆෙරාරි එකකින් යන් යන්න බෑ ඔයාට මං වෙන ක්‍රමයක් දෙන්නද යන්න ඔයාට මම සාමාන්‍ය කාර් එකක් දෙන්නද ඔයා හැබැයි නුවර තමයි යන්නේ. ආ ඉතින් ෆෙරාරි එකකින් ගියේ නැතත් මොකෝ මම නුවරට නිසෙන්දු වෙන්නේ. තේරුණාද? මම ඒකින්ද ඔයගලන්ට කියනවා ඔයගලන්ට කැනඩම යන්න ඕනේ නම් මෙන්න මේ මාර්ගය හරහා කැනඩා යන්න studying 6 years in Belarus. Belarus කියන රටේ ඔයා 6 years ඉගෙන ගත්තොත් මොකද්ද cost එක? Cost එක ඇවිල්ලා 16 lakhs into 6 years 10 million ඔයාට 10 million වලින් වැඩේ කරන්න ක්‍රමයක් තියෙනවා 150 million වලින් වැඩේ කරන්න ක්‍රමයක් තියෙනවා මේ දෙකෙන් මෙන්න එකම දේ හැබැයි ඔයා මෙතන අවුරුදු 6 මින් ඕනේ මේ තියෙන වාගේ අවුරුදු 6ක ජීවිත කාලය 6 years මේව කතා කරද්දී ඔයාට ඕන ප්‍රශ්න ටික query type කරලා ලියා ගන්න right මම ඔයාට කාලයක් දෙන්නම් මට තව පැය භාගයක් තියෙනවා මේක කරන්න මම ඔයාට time එක දෙන්නම් ඔයා time එක අරගෙන මගෙන් ප්‍රශ්න අහන්න එතකොට මම කැනඩා යන්නේ කොහේ අවස්ථාවේදී එතකොට මම මේ යුනිවර්සිටි එකට මෙන්න මෙතන පටන් ගන්නේ කවදද ඔයාට results තියෙනවා නම් 2021 උනත් පටන් ගන්න පුළුවන් sorry 2022 උනත් පටන් ගන්න පුළුවන් මම February intake එකට දැම්ම ළමයින් බඳවා ගැනීම කරනවා. ඒ සඳහා
ඔයාට ඔයගේ ඩොකියුමන්ට්ස් දීලා ඔයාට සීට් එකක් වෙන් කර ගන්න පුළුවන්. එහෙම නැත්නම් සෙප්තెంబර් වලට තව ඉන්ටේක් එකක් තියෙනවා. ඒකට සීට්ස් වෙන් කරන්නත් පුළුවන්. එතකොට මේ කාලේ 2022. එතකොට මම මේක ඉවර වෙද්දි මොකද්ද මේ අවුරුද්ද? 2022 plus 6 years. 2028 තාම මට කැනඩ යන්න පුළුවන්ද? නෑ තාම යන්න බෑ. පොඩ්ඩක් ඉන්න ඕනේ. 2028 මම ඉවරයි. 2028යි 2029යි අතර මම 1 year internship එකක් කරන්න ඕනේ. අනිවාර්යෙන් කරන්න. 2029යි 2030යි finish Canada exams. ඔයා කොච්චර ඉක්මනට Canada exams ඉවර කරනවද? Then you can transfer to Canada and work in Canada. ඔන්න අපේ goal එක අපිට කරගන්න පුළුවන්. ඒ වෙලාවේ Canada වලට ගියොත් සාමාන්‍යයෙන් Canada වල තියෙන salary scale එක ඇවිල්ලා මාසයකට ලක්ෂ 10ක් 12ක් 15ක් starting salary වෙනවා. ඔයාට living cost අරවා මේව කලබල වෙන්න එපා. ඔයා දැන් ડોක්ටර් කෙනෙක් වෙලා ඉවරයි. ඔයාට දැන් පුළුවන් වැඩ කරන්න එතන. ඔන්න ඔතන තමයි මෙන්න මේ ක්‍රියාපටිපාටිය තියෙන්නේ. So I know that some people joined a bit late. හොඳට අහගන්න මම මොකද්ද කියන්නේ කියලා, right? මේ රෙකෝඩින් එකේ මොනා හරි ඔයගලන්ට දෙයක් බලන්න ඕනේ නම් මිස් වුණා නම් අපි අපේ YouTube channel එකේ මෙන්න මෙතන දානවා. ඔයා ඒක ඔටෝමැටිකලි සබ්ස්ක්‍රයිබ් කරොත් ඔයාට notification එකක් එයි. අපිට help එකක් හැටියට follow එකක් දාලා subscribe එකක් දාලා share කරන්න ඔයාගේ යාළුවන්ගෙන් medicine ඉගෙන ගන්න කාට හරි අත්වලක් ඕනේ නම්. මේකේ psychology graduates ලා වැඩක් නැහැ, biomedicine වැඩක් නැහැ. I want and I will only talk to mainly doctors. මට අරමුණක් තියෙනවා ડોක්ටර් කෙනෙක් වෙන. මට වෙන කිසිම දෙයක් ගැන කතා කරන්න බැහැ තියෙන තරවන්න දරුවෝ ඉන්න ඕනේ. මට medicine විතරයි මම මේ වෙලාවේ කතා කරන්නේ. Right? Okay. So පැය භාගයක් ගිහිල්ලා තියෙනවා, පැය භාගයකට වඩා ගිහිල්ලා තියෙනවා. මම ආයෙ පොඩි summary එකක් අක් ගාලා දෙන්නම්. මං ඉස්සෙල්ලාම කිව්වේ මේ අවුරුදු 6 ඔයා ඉගෙන ගන්න අවුරුදු 6. අනිත් දරුවෝ මේකේ screenshot එකක් ගන්න. Okay? මේකේ screenshot එකක් ගන්න. මේ ඔගලන් ඉගෙන ගන්න අවුරුදු 6. ඔයාට directly Canada යන්න ඕනේ නම් මේ direct Canada method කියලා එකක් මම ඔයාට කියනවා. එහෙනම් මට ඔයාට ඒ තුනක් ඔයාගෙන් ඕනේ. ඔයා ඒ තුනකින් ඔයා directly සම්බන්ධ කරනවා. Averagely ඔයාට අවුරුද්දකට ඩොලර් 50,000ක් යනවා. අවුරුදු 6න් වැඩි කරලා ගත්තොත් ඩොලර් 300,000ක් වෙනවා. නැත්නම් ලක්ෂ 3ක් වෙනවා. 300,000 නැත්නම් ලක්ෂ 3ක් වෙනවා. 300,000 ඩොලර් rate එකෙන් අද වැඩි කරලා බැලුවොත් 60 million වෙනවා. ඔගොල්ලන් හොඳට මොලේ පාවිච්චි කරලා කියන්න දරුවෝ ඔයා හිතනවද ඩොලර් rate එක මේ ගානට තියෙයි කියලා? නෑනේ. ඩොලර් rate එක වැඩි වෙනවනේ දරුවෝ. දැන් 203කට තියෙන ඔෆිෂියල් rate එක unofficial එක 240යි. මම 240ට නෙමෙයි මේක ගණන් හදලා තියෙන්නේ. මම ඔෆිෂියල් rate එකට හදලා තියෙන්නේ. මේ අවුරුදු 6 ඇතුලේ අනිවාර්යයෙන් මේ ඩොලර් rate එක ඩොලර් 300-350 විතර වෙනවා. එතකොට මේක 60 million නෙමෙයි. මේක මෙතනම 100 million බවට පත් වෙනවා. ඒත් එක්කම bank deposit එකකට ලක්ෂ 200ක්වත් පෙන්වන්න ඕනේ. 200 lakhs at least you need to do. මේ වැඩේ සෑහෙන බරපතලයි. මේ cost එකට I have not added living cost. Living cost කියන්නේ ඔයාට සාමාන්‍යයෙන් එදිනෙදා දේවල් වලට උතන තියෙන වියදම් hostel ඇතුළුව මම මුකුත් add කරලා නැහැ. add කරන්න අමාරුයි. මොකද Toronto කියන්නේ rent එක සෑහෙන්න අධික තැනක්. කොච්චර අධිකද කියලා කිව්වොත් උතන ඉන්න medical school එකේ ළමයින් hostel එක පවා ගන්නෙ නැහැ. If you go to Toronto's University of Toronto ලගේ hostel එකේ ඉන්නවට වඩා ඔයා privately ගිහිල්ලා යාළුවොත් එක්ක ඉන්න එක හොඳයි. Right? Okay, I'm getting some private messages. මං ඒව apply ඔයගලන්ට තව පොඩ්ඩෙන් බලලා reply කරන්න. Right? එතකොට ඔයාට ඇවිල්ලා hostel එක include කරලා නැහැ මම. ඔයාගේ කෑම බීම breakfast lunch dinner include කරලා නැහැ. insurance right? එතකොට එයා tickets add කරලා නැහැ. මේව මුකුත් මම add කරලා නැහැ. add කරන්න ගියොත්
මේක සාමාන්‍යයෙන් 100ත් 150ත් මිලියන රුපියල් මිලියන 100ත් 150ත් අතර ගාණක් වෙනවා. අපිට ඒක කරන්න පුළුවන් අනික් ක්‍රමයේ මොකද්ද? උදාහරණයකට කිව්වොත් සමහර කට්ටියට 3As තියෙනවා මෙච්චර මුදල් ප්‍රමාණයක් නැහැ. එහෙම නැත්නම් 3As නැහැ මෙච්චර මුදල් ප්‍රමාණයක් තියෙනවා. කොහොම වෙතත් ඔයාට කැනේඩියන් A level එක කරන එකෙන් මට පුළුවන් ඔයාට ඒ සාමර්ථයක් කරන් දෙන්න. මේ කතාවට A level first try second try third try කරලා මේක කරන් දෙනවා නම් ඔයාට 4 years වත් යනවා මේ වැඩේ ඉවර කරන්න. ඔයා යුනිවර්සිටි එකට යනකොට ඔයාගේ වයස 23 24 වත් වෙනවා. මොකෝ ඒ ලෙවල් එක කරන්නේ 19 ඊට පස්සේ 20 21 22 ඊළඟ අවුරුද්ද කරලා 22 ඉවර වෙලා යන්න ඕනේනේ 23 24 විතර වෙනවා. ඒක එච්චරම හොඳ සයින් එකක් නෙමෙයි ඔයාලට මෙඩිකල් ස්කූල් එකට යන්න. ඔයා එහෙමනම් මේකට 1 මිලියන් එහෙම නැත්නම් 10 ලක්ස් වියදම් කරලා මෙන්න මේ A level කෝස් එක කරොත් ඔයාට ආයෙත් කැනඩා යන බලාපොරොත්තුවක් තියෙනවා. ඒත් මෙච්චර ගාණ කරන්න පුළුවන්. එක්ක පුද්ගලයෙක් ආනවා මේක ඕ ලෙවල් වලින් කරන්න පුළුවන්. මෙන්න මේ කොටස ඕ ලෙවල් වලින් ඔයාට කරන්න පුළුවන්. මොකද මේ කැනේඩියන් ඒ ලෙවල් තමයි මේක. ඒ ලෙවල් එකේ එන්ට්‍රි රික්වයර්මන්ට් එක මොකක්ද දරුවෝ? ඕ ලෙවල්නේ. ඔයා ලෝකල් ඒ ලෙවල් එක කොහොමද කරන්නේ? ඕ ලෙවල් ඉවර වෙලානේ. ලන්ඩන් ඒ ලෙවල් කොහොමද කරන්නේ? ඕ ලෙවල් ඉවර වෙලානේ. අන්න ඒ විදිහට දරුවෝ ඔයා මේකට ක්වොලිෆයිඩ් ඕ ලෙවල්ස් තියෙනවා. ඔයා මගෙන් ඇහුවත් මම ග්‍රේඩ් 10 කරන්න පුළුවන්ද? බෑ බෑ බෑ. ග්‍රේඩ් 10 නම් බෑ. ඕ ලෙවල් වලින් පස්සේ කරන්න පුළුවන්. මාස 10යි. මේ කැනඩා රජයේ Ministry of Education එකෙන් දෙන ඒ ලෙවල් සහතිකය. මේක ෆේල් වෙන්න ඉඩ තියෙනවද? අපි දැනට නම් ළමයි 35කට උගන්වලා තියෙනවා කිසිම දරුවෙක් ෆේල් වෙලා නැහැ. ඕකේ. ඔන්න ඔය විදිහට තමයි මෙන්න මේ වැඩසටහන යන්නේ. එතකොට තව ප්‍රශ්නයක් තියෙනවා. මට අනික්‍රමයේ කියලා දෙන්න කියලා මම මේ අනික්‍රමයේ කියලා දෙන එකෙන් පටන් ගත්තා. ඔයාට A level CCSO qualification එකක් තියෙනවා නම් ඔයා එහෙම median A level එක කරලා ඔයාට ඒත් අන්න අර විදිහට කරන්න පුළුවන්. බෙලරුස් වල ගිහිල්ලා ඉගෙන ගන්න එක. බෙලරුස් වල ඉගෙන ගන්න එකේ මම ළමයින්ව 2022 බඳව ගන්නවා. කැනේඩියන් A level සඳහා මම මේ දවස්වල ළමයි බඳවගින්න කරනවා. ඒ කට්ටිය මේ කෝස් එක පටන් ගත්ත දවසේ ඉඳන් මාස 10කට පස්සේ යුනිවර්සිටි එකට ඇතුළත් වෙනවා. එහෙනම් බෙලරුස් වල ඉගෙන ගන්න මට මොකක් තියෙන ඉන්වෙස්ට්මන්ට් එක? අම්මලා තාත්තලාට පැහැදිලි කරන්න කියන්න අවුරුද්දක ලක්ෂ 16ක් යනවා. මේ ලක්ෂ 16ට මෙන්න මේ පැත්තේ තියෙන කොස්ට් එක තියෙනවා. මේ තියෙන්නේ මං අල්ලලා තියෙන්නේ. ටියුෂන්, කොස්ට් ඔෆ් ලිවිං, හොස්ටල්, ෆුඩ්, ඉන්ෂුරන්ස්, යා ටිකට් ඔක්කොම අඩංගු වෙනවා. ලක්ෂ 16ක් තිබ්බොත් හරි. ලක්ෂ 16 6න් වැඩි කරන්න මොකද 6 year කෝස් එකක් ඉඳලා ඔයගලන්ට 10 මිලියන් උතන එනවා. ඔයගලන්ට 100 ලක්ෂ එහෙම නැත්නම් 10 මිලියන් උතනට එනවා. මේ 10 මිලියන් එක ඉවර වෙලා ඔයාට කැනඩා යන්න පුළුවන්ද? බැහැ. මම මේ ප්‍රැක්ටිකලි හරියටම තමයි කියන්නේ මේ විස්තර ටික. ඔයා අවුරුද්දක ඉන්ටර්න්ෂිප් එකක් කරන්න ඕනේ. ඉන්ටර්න්ෂිප් එක ඉවර වෙලා කැනේඩියන් එක්සෑම් එකක් ඉවර කරන්න. 2030ද 29ද කොච්චර ඉක්මනට ඔයාට කැනේඩියන් විභාග ඉවර කරන්න පුළුවන්ද? ඔයා එතකොට කැනඩා වලට යනවා. එතකොට කැනඩා වලට ගියාම දරුවෝ දෙන්නේ කොතන ඉන්නවා? එක්කෙනෙක් ලක්ෂ 150ක් විතර වියදම් කරලා කැනඩා ආපු එක්කෙනෙක් ඉන්නවා. ඔයා sorry මිලියන 150ක් වියදම් කරලා කැනඩා ආපු දරුවෙක් ඉන්නවා. ඔයා මිලියන 10ක් වියදම් කරලා කැනඩා ගිහිල්ලා තියෙනවා. එක්කෙනෙක් Ferrari එකෙන් ටිකක් ඉක්මනට නුවර ගියා, සේන්දු වුණා. එක්කෙනෙක් වෙන vehicle එකක Ferrari එකක යන speed එකට වඩා ටිකක් හිමින් ඒත් නුවරට ළඟා වුණා. ඔයා දෙන්නම දැන් ඉන්නේ නුවරේ. උගලන්ගේ idea එක තිබ්බේ නුවරේ ඉන්න. උගලන් දෙන්නම දැන් ඉන්නේ නුවරේ. ඔන්න ඔච්චරයි වෙන්නේ. ඔගලන් දෙන්නගේ මේ salary scale එක සමානයි, opportunities සමානයි. ඔගලන් දෙන්නම වැඩ කරන එකම ඉස්පිරිතාලේ වෙන කිසිම වෙනසක් උතන වෙන්නේ නැහැ. එක්කෙනෙක් වැඩි මුදලක් වියදම් කරලා උතන්ට ආවා, එක්කෙනෙක් අඩු මුදලක් වියදම් කරලා උතන්ටම ඇවිල්ලා තියෙනවා. ඔන්න ඕක තමයි අද තියෙන සම්මන්ත්‍රණයේ තියෙන හරය. How do you get into the Canadian system, right? දැන්
ඔයාගේ questions ටික යොමු කරන්න මට පොඩි උදව්වක් කරන්න දරුවෝ මම තාම සෙමිනාර් එක ඉවර නැහැ මම මට තව මම තව විනාඩි 20ක් 25ක් විතර ගන්නවා මට එක උදව්වක් කරන්න please post your questions here මම ටිකක් ලේසි answer කරන්න මම devices දෙකක් use කරනවා ඉන්තිකා කියලා මගේ නමට device එකක් තියෙනවා IMC කියලා මගේ device එකක් තියෙනවා IMC එකට පොඩ්ඩක් ඔයා මට මේ ප්‍රශ්න ටික සැපියොත් මට ටිකක් ලේසි වෙනවා right so there is a question මට කැනඩ වලට C3කින් යන්න පුළුවන්ද කෙටිම උත්තරේ C3කින් බෑ කැනඩ වලට බයෝමෙඩිසින් පුළුවන්ද ඔව් නර්සින් පුළුවන්ද ඔව් බිස්නස් පුළුවන්ද ඔව් මෙඩිසින් වලට බෑ ඔයාට කැනඩ වලට 3Cs වලින් යනවා නම් යන්න බෑ ඔයා කැනේඩියන් A level එක ලංකාවේ කරලා ඔයාව A3කට අපි හදලා ඔයාට ඊට පස්සේ යන්න පුළුවන් that is question number 1 over to you second question ඔක්කොම questions ටික දාන්න I will answer everyone right so this is getting recorded this is an official video I'm talking about here මේක අපේ YouTube channel එකේත් අපි දානවා මේකේ notes කට්ටියට ගන්න පුළුවන් නම් ගන්න මේක screenshot එකක් දැන්ට අදාල අරන් තියාගන්න right second question is scholarships available for those who are unable to pay those who are unable to pay scholarships available මෙහෙමයි ඔයාට scholarship එකක් දෙන්න හේතුව ඔයා හදන්න ඕනේ scholarship එකක් දෙනවා නම් ඔයාගේ results එක හොඳට තියෙන්න ඕනේ ඔයාට හොඳ certificates මොනවා හරි තියෙන්න ඕනේ ඒ වගේ මොනවා හරි කාරණාමත් තියෙන්න ඕනේ university එකකින් ඔයාට scholarship එකක් දෙන්න ඒ ඇයි කියන එක අපි හොයලා හොයලා අපි බලන්න ඕනේ ස්කෝලර්ෂිප් එක ගැන ඉල්ලපු ස්ටුඩන්ට්ස් ලා ඉන්නවා නම් අපිත් එක්ක පෞද්ගලිකවම සම්බන්ධ වෙන්න ස්කෝලර්ෂිප්ස් ගන්න හැටි මම උඟලන්ට එතකොට පැහැදිලි කරන්නම් ටිකක් ලේසි නැහැ පොඩක් කට්ටක් ගන්න ඕනේ වැඩක් ඔය ස්කෝලර්ෂිප් එක කියන්නේ that's question number 2 sir can you make a mara ප්‍රශ්නයක් හරිද sir can you explain what happens if our country goes bankrupt in such situations Can we go for education abroad? What happens to our passport assessment if it does not work? Can we go abroad? Please give me an explanation for this. Ape rata bankalot unoth apita wenne oya loke thiyena duppatma bankalotma mismanage karum ratawal ganeyata thamai api yanne. Dan loke samara afrikaanu ratawal ehemai thiyenne samara afrikaanu ratawal apita issarayen gilla inne. ඉතියෝපියා සෝමාලියා කියන්නේ ලංකාවට වඩා දියුණු රටවල් දැන්ට තියෙන සමීක්ෂණ අනුව. නේපාල් බංග්ලාදේශ් කියන්නේ ලංකාවට වඩා දියුණු රටවල්. නැත්තම් අපි AI ගෙන් ලෝන් ගන්නෙ නෑනේ. AI අපින්නේ ලෝන් ගන්න ඕනේ. AI ගේ මේක අපිට වඩා ඉහළයි. ලංකාවට මොනාරි ප්‍රශ්නයක් වුණොත් අපේ પાස්පෝර්ට් එක පොඩි ප්‍රශ්නයක් වෙන්න ඉඩ තියෙනවා. ඒකෙන් ගැලවෙන්න නම් ඒ අප්ලයි කරන පුද්ගලයාගේ පසුබිම බලලා තමයි අරගොල්ලෝ දෙන්නේ. දැන් අපි දැන් පිට රටවල් වලට ගිහිලා අපි ඇමරිකාවෙම ඉගෙන ගන්නකොට බෙලරූස් වලෙම ඉගෙන ගන්නකොට ඕස්ට්‍රේලියාව වල යුනිවර්සිටිස් බැලුවම ওই දුප්පත් රටවල් වලින් මිනිස්සු නැද්ද ඒ උතන අප්‍රිකාවෙන් එහෙම ඇවිල්ලා නැද්ද ඉන්නව ඒ අයගේ රට දුප්පත් වුණාට ඒ අයගේ ස්පොන්සර් ඒ අයගේ පසුබිම පෞද්ගලික පසුබිම ගත්තොත් ටිකක් හොඳයි ඔයාට එහෙම පසුබිමක් තියෙනවා නම් මේ රට බංකොලොත් වුණා කියලා බය වෙන්න දෙයක් නැහැ ඔයාට ස්ටිල් ට්‍රැවල් කරලා ස්ටඩි කරන්න පුළුවන් ඒක ප්‍රශ්නයක් නැහැ ඔයා බංකොලොත් වෙන්න එපා right and understood oyage bank statements honda tiyennone honda job ekak karanawada ammai taattai right eka tiyena nan eka passport ekata hondai me ratat ekka eka echchara sambandhayak wenna ekak naha baya wenna epa belarus yanna puluwanda after o levels karana kenekta belarus yanna puluwan london a level local a level iba level canadian a level wage a level karala premed mukakkot karanne epa බෙලරුස් කිසිම ප්‍රීමෙඩ් එකක් බාර ගන්නෙ නැහැ හැම ප්‍රීමෙඩ් එකක්ම රිජෙක්ට් කරලා තියෙන්නේ කොහෙවත් ගිහිල්ලා එන්රෝල් වෙන්නත් එපා ඔයා සල්ලි ඉන්වෙස්ට් කරොත් ඒකට ඔයාට රිටර්න් එකක්වත් හම්බෙන්නේ නැහැ මේ 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 එවම් හම්බෙන්නේ නැහැ what is the scholarship so there is a question on scholarships ඔයාගේ results හොඳයි නම් අපිට scholarship එකකට consider කරන්න පුළුවන් can I study and do canadian a level from sri lanka yes ඔයා කරන්නේ canadian a level එක ලංකාවෙන් තමයි සර්ටිෆිකේට් එක එහෙන් හම්බ වෙන්නේ ඒ සර්ටිෆිකේට් එකේ කොහෙවත් කියන්නේ නැහැ ඔයා ලංකාවේ කරා කියලා. ඔයා කැනඩා A level කරා කියලා තමයි තියෙන්නේ. ලංකාවෙන් ඉඳලාගෙන කරන්නේ A A level එක සම්පූර්ණයෙන්ම online වාට කරන්න තියෙන්නේ. Sir
I did my first shy and I didn't have enough results as I failed physics. Can I do Canadian exam and go to Belarus? Yes, definitely you can do it. Definitely you can do. If I do the Canadian exam, will I be able to go to Belarus by September intake? Yes, you will be able to go to that particular country, Belarus. If you do it by that intake, no problem. Definitely you will be able to do. Any warning? Oyata oka karanna puluwang wenawa. Right? So, don't worry. You definitely can do that. I will request the person who asked about that question. I will answer the question I got now. For the person who asked, I did my first try and I didn't have any results. Immediately call your counselor today itself. Your counselor will help you how you can get enrolled for that. There is another one. මං කාගේවත් නම් mention කරන්නේ මොකද මේවා privately යන messages ඉතින් සමහර කට්ටියට openly කැමති නැතුව ඇති ඒකින්ද මමත් ඒ විදිහටම කාගේවත් නම් mention කරන්නේ Canadian A levels will SLMC register doctor කෙනෙක් විදිහට work කරන්න බැරිද work කරන්න පුළුවන් නමුත් ඔයා Canada A level කරන එකේ પરමාර්ථයක් තියෙන්න ඕනේ ඔයා කරන්නේ Canada යන්න නම් ඔයා Canada යන්නම ඕනේ SLMC registration එකක් කරනවා නම් ඔයා ලංකාවේ ඉන්න ඕනේ දැන් ඔයා කැනඩා A level එකක් කරලා SLMC කරන එක ප්‍රශ්නයක් නැහැ. ඒක register කරගන්න පුළුවන්. හැබැයි කැනඩා A level කරන පරමාර්ථයේ අර නුවරම එන්න ඔයා කොළඹ අත්තරලා යන්නේ නුවර යන්න. නුවර වැඩක් කරගෙන ආයි කොළඹ එන්න බලාපොරොත්තු වෙනවා නම් ඔතන miss information එකක් තියෙනවා. So ඔයාට අනිවාර්යෙන් SLMC එකත් එක්ක ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ ඒක කරගන්න පුළුවන්. Does the total cost 10 million include other expenses like hostel food insurance? Yes. 10 million, as I told you, includes all the costs. 1 year, you have to spend 16 lakhs. Right. Where can we do our internship in 2029? After we do our studies in Belarus, you will be doing the internship in Belarus itself. We will get you the hospitals. Api hospitals ganna oyatekka bandi inno oy hospitals tika ganna. We will be doing getting it for you. Okay, very good questions. Thank you for all of this, right? If you have anyone to sponsor from Canada for our studies, will it be okay? Can you explain about that? Yes, if there is someone to sponsor from Canada, we need to know A to Z about that person, not we. The embassy will need to know who is that person in Canada, how long they are in Canada, how much they are earning, what they are earning, is it going to the bank account? මෙච්චර earn කරන එක bank account එකේ තියෙන්නත් ඕනේ. ඒ කියන්නේ එක්කෙනෙක් කියනවා යාගේ salary එක ලක්ෂ 10යි. යා කියනවා මම අවුරුදු 4ක් Canada වල ඉන්නවා. එතකොට ඒගොල්ලන් cost of living එකෙන් හදනවා ලක්ෂ 10ක් හම්බ කරන මිනිස්සෙක් ලක්ෂ 6ක් විතර කැනඩාවේ වියදම් කරොත් ලක්ෂ 3ක් 4ක් save කරනවා යාගේ bank account එකේ. ලක්ෂ 3ක් 4ක් මාසයකට save කරොත් ඒක මාස 12ටයි අවුරුදු 4කට මෙච්චරකට යන්න ඕනේ. එහෙනම් මෙච්චර ගාණක් තියෙන්න ඕනේ. ඊට වඩා ගොඩක් අඩුවෙන් තියෙන්න බෑ, වැඩියෙන් තියෙන්න බෑ. එතකොට there is a mismatch. ඔයාගේ ස්පොන්සර්ට ඒ ගැන කියන්නේ සාමාන්‍යයෙන් ඒ අය දන්නවා. ඒ අය ස්පොන්සර් කරද්දිත් careful එකේ ස්පොන්සර් කරන්න ඕනේ. මොකද ඒගොල්ලන්ගේ details ඒගොල්ලන් දෙනවනේ. ඒ වගකීමත් එක්ක ඒගොල්ලන් දෙන්න ඕනේ Canadian embassy එකෙන් ඒ අය ගැන හොයලා බලලා තමයි sponsorship එක accept කරන්නේ. Right? Okay, I hope that's clear. Is Canadian A level valid for all countries like Sri Lankan A levels? Yes, Canadian A levels is valid everywhere. Canadian A levels is valid everywhere. It's a government A level. It's like Indian A levels. Api Canada I Lanka e podak attanimu den. Indian A levels valid the oh Indian A levels valid. Anne e wage tamai Canadian A levels is valid. If we do Canadian A levels, can we enter Canada as a local student or as an international student? No, you are currently doing as an international student because your passport is Sri Lankan. Vedagat prashna. Thank you. Vedagat prashna. Mata edineda hambena lamayin gen 90ක් විතර හම්බ වෙනවා Sri Lankan passport holders. එහෙනම් ඒගොල්ලන්ගේ citizenship එක Sri Lanka. එහෙනම් ඒගොල්ලන්ගේ citizenship එක Sri Lanka. ලංකාවේ ඇතුලේ ඉන්නෝ dual citizenship එන දරුවෝ ලංකාවේ પાස්පෝර්ට් එක තියෙන කැනේඩියන් પાස්පෝර්ට් උත් තියෙනවා
එහෙම නැත්නම් ඒ අයට තියෙනවා පාස්පෝර්ට් එකක් අයර්ලන්ඩ්. එහෙම නැත්නම් ඒ අයට පාස්පෝර්ට් එකක් තියෙනවා බ්‍රිටිෂ්. එහෙනම් ඔයාට පුළුවන් වෙන විදිහකට apply කරන්න. But if you are having a Sri Lankan passport, you are not Canadian yet. You are a Sri Lankan student registered as an international student doing the Canada exams. That is why you are paying an expensive price because you're not a Canadian citizen yet. After studying in Belarus, can I return to Sri Lanka and carry out my doctorate? Yes, you can do it. If I'm correct, we should have 3 years to study medicine or else we have to do Canadian A-levels. You are 100% correct. Sri Lankan University එක MBBS කරලා Canada වලට internship වලට හරි එහෙම නැත්නම් මෙහි internship කරලා Canada වලට doctor කෙනෙක් විදිහට work කරන්න යන්න පුළුවන්ද? පුළුවන් නම් ඒක කරන pathway එක කියන්නකෝ. අනිවාර්යෙන් කරන්න පුළුවන්. Canada වලට entrance exam එකක් කරන්න ඕනේ. Canadian entrance exam කියලා තියෙනවා. Canada entrance exam එක ඒ දරුවා online AI-ත් එක්ක Canada තියෙන medical council එකත් එක්ක සම්බන්ධ වෙලා ඔන්ලයින් ඒ විභාග ඔක්කොම කරන්න ඕනේ. විභාග 10ක් 12ක් විතර තියෙනවා කරන්න. ඒ ඔක්කොම විභාග ටික ඉවර කරලා තියෙන්න ඕනේ. ඒ ඔක්කොම විභාග ටික ඉවර කරලා නම් එයාට කැනඩා වලට යන්න පුළුවන්. සෝ උදාහරණයකට අපි හිතමු ලංකාවේ අදාළ ડોක්ටර් කෙනෙක් MBBS එක ලංකාවේ කරලා ඉන්නවා. දැන් ලංකාවේ කරනවා කියන්නේ ලංකාවේ ඉන්ටර්න්ෂිප් උත් ඉවර ඇතිනේ. ඒ ડોක්ටර් හම්බ කරනවා ලංකාවේ හොස්පිටල්ස් වල ඒ ඔක්කොම ඉවරයි. ඒ කරන අවස්ථාවේදී යා කැනඩා එන්ට්‍රන්ස් එක්සෑම් එක කරනවා. කැනඩා එන්ට්‍රන්ස් එක්සෑම් එක කරලා එයාට පුළුවන් ඒකට කරන්න අවුරුද්දක් දෙකක් එකමාරක් පත්තියයි papers 12ක් විතර තියෙනවා ඔය papers 12 12ක් කරලා යාට transfer වෙන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ Canada A levels කරන්න කැමති කට්ටිය ඉන්නවා නම් ඒගොල්ලන්ගේ report cards ටික පොඩ්ඩක් ගන්න අපිට grade 9 10 11 report cards බලන්න ඕනේ grade 9 10 report cards ටික බලන්න ඕනේ Canada has many provinces. The law you talk about, are they the same in all provinces or are they simply easy relief? You are 100% correct. Canada is very wide. I'm talking about the general laws. This is regarding universities. No? So it's a general law which what the country has. Each province will have certain laws pertaining to them. Work කරන hours ගන්න work කරද්දී pay කරන්න ඕනේ salaries ගන්න ඔය ගණන් වල යම් කිසි වෙනසක් තියෙනවා මේ from one province to another province guys මට වෙලා දෙන්න මට 17 messages තියෙනවා මේ pending මේකේ පෙන්නනවා right so මගේ screen එකට type කරන්න එපා මගේ නමට type කරන්න එපා IMC එකට type කරන්න දැන් 18 messages තියෙනවා I will read everything don't worry sir Should we know any bank deposit amount before doing the Canadian A level? No, you don't have to do any bank deposit. Are you going to help to transfer to Italy or England after we study in Belarus? Yes, we can do. For the student who has asked about Italy or England, Italy nang very, 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 very easy. If you are transferring to Italy, very easy. මුකුත් කරන්න ඕනේ විභාගත් නැහැ මුකුත් නැහැ ඉංග්‍රීසි යනවා නම් විභාග 8ක් විතර තියෙනවා කරන්න ටිකක් වෙලා යනවා ඉටලි නම් ඉටලි විතරක් නෙමෙයි යුරෝපා හවුලේ රටවල් නම් යුරෝපා හවුල කියන්නේ මොකද්ද යුරෝපියන් යුනියන් ෂෙන්ගන් කන්ට්‍රීස් කියලා කියන්නේ රයිට් ඒ රටවල් ෆ්‍රාන්ස් ජර්මනි පෝලන්ඩ් නෝර්වේ ඉටලි ස්පේන් යුක්‍රේන් ප්‍රාග් ස්විට්සර්ලන්ඩ් ඔය රටවල් වලට ඩෙන්මාර්ක් ෆින්ලන්ඩ් ඔය රටවල් වලට යනවා නම් විභාග නැතුව යන්න පුළුවන් හරිම ලේසි Sir, can't we go directly and study abroad in Belarus with our local A levels and then is it possible to go to Canada as a doctor? Yes, you can. If you have CCS plus results, you can. CCS results plus තියෙනවා නම් CCS වලින් Belarus February intake එකට apply කරා Belarus වල අවුරුදු 6 කරා ඔය internship කියන ඔය කැලි ඔක්කොම කරා Canada වලට entrance exam කරලා ගියා කරන්න පුළුවන් In case we miss to enter Canadian university can we enter Sri Lankan university with Canadian A levels I'm sorry it doesn't make sense you're doing Canadian A levels to go overseas if you want to enter Sri Lankan university you have to do Sri Lankan A levels it doesn't make sense if not Can I do BDS in Canada? I think you mean dentistry. What are the requirements for it? You can do dentistry.
The requirements are same as general medicine. Nothing changes. I have CSS. If you have CSS, you definitely need to do the Canadian A-levels. And I will guarantee as a teacher, I'm a lecturer, a teacher, a tutor for the Canadian A-levels. We will get your grades for AAA. We will make you an A-grade student with confidence. Daruvekta CSS tiyanawanang. ඔයා කවදාරි දවසක ડોක්ටර් කෙනෙක් වුණාම කොන්ෆරන්ස් එක කහයි පාර යනකොට අහයි වැඩසටහනකට ගියොත් අහයි ස්කෝලේකට ගියොත් අහයි පාටියකට ගියොත් අහයි ආ ડોක්ටර් කෙනෙක් දා වෙරි ගුඩ් වගේ ලෙවල් මොකද්ද CSS කියන්නේ නිකන් සමහරට ඔයා නිකන් අප්සෙට් වෙනවා ඇති අපිට පුළුවන් කැනේඩියන් A level වලින් ඒකට AAA වලට හදලා දෙන්න Can I do BDS in Canada? Yes. What about the salaries in Canada? Salaries in Canada, a normal doctor will earn 10 to 12 to 15 lakhs a month. A consultant earns 35 lakhs a month. Laksha 35 maasayak. Mama kiyana dewal nemei mage video ekak man sampurnayenma e gana hadala thiyenawa mage YouTube channel ekak follow karanda. Eke sampurna kathawai proof ekak man dala thiyenawa. E wagema oyata online gila search karanda puluwam. Ehema naththam Canada wala inna SMS ekatteken ahanna epa. Consultants lagen doctors lagen ahanna eyai. Sir, the Canadian exam is online or do we have to attend physical classes? It is online. Is it an easy process if we have a Canadian citizen to sponsor and advanced level results must go to Canada? It is not easy or difficult. It depends on who your Canadian citizen is. As I told you, if the Canadian citizen has everything which I told you, he is earning, he has a good record, he has no criminal offenses, the money has been invested properly. He has a house where he has room for you to come and live with there in the house. All these are there, easy for him to sponsor. Sir, is it essential to have my report cards? Anni varring report cards for ne report cards. Natang luma gandone principal gang. Mama grade 9 neke mekai mang gatta marks. Grade 10 neke mekai gatta marks. Grade 11 neke mekai gatta marks. Anni varring ukaranda pupavina. Guys, 27 pending messages, you know, man taktak gala meka kiyawana, right? And how about studying medicine in Italy and Malaysia? Studying medicine in Italy and Malaysia will cost you to finish at least about 150 million still. It is going to go as, however, you know, we are going to show in this. It's still going to be a very expensive process. ඔයා මට ප්‍රශ්නේ ටයිප් කරද්දි මේ කැලික් වලට කඩන්න එපා. එතකොට මේ ඔයා එක කැලලක් ටයිප් කරලා තව කැලලක් යනකොට මිස් වුනාම ඒක කනෙක්ට් වෙන්නේ වෙන ප්‍රශ්නයකින්. Right? So I'm just reading quickly like that. After studying in Belarus, how much should we pay for the Canadian exam? About 35 lakhs. 35 lakhs. How many exams do we have to do to return to Sri Lanka and to do doctorate? It depends on from where you exit. If you can call us, I will explain you better. What is the age limit to do a Canadian A-level? There is no age limit, not a problem. Can a student after OLs get triple A from Canadian A-level for sure from one sit? Yes. Yes. As at now, people who have been studying have been coaching like that. Sir, can you explain more about yourself? Okay, so my name is in, it's a big explanation. You can, you can check it. You can check it on YouTube probably. Tell about CCS. Plus the foundation. So if you get CCS and you still want to go to Malaysia, you can apply to Malaysia. Only thing is Malaysia is pretty an expensive university when you want to study in Malaysia. So if you have a lot of money, you can go. As of now, I mean, the last question, I will be doing my local A-level next February. And I'm also hoping to do Canadian A-levels as well. Cause not sure that I will get 3 A's. So when I will be able to apply for studying for Belarus. In the middle of the session, you need to apply. In the middle of the session, come and apply. Please contact your counselor now itself. They will help you to do it. Because of the pandemic situation, our school didn't help the term test. So do we? We don't have marks for certain term exams. I understood your question. We will contact your counselor. Your counselor will apply and tell you guys what to do. So to finish off, guys, if you want to know more about the university in Belarus, this is the university we have for you, right? Vitebsk State Medical University. Mam metana me click karna university ekak.
all the pictures, details. This university has 6,200 beds. මේ තියෙන්නේ 6,200 beds කියන්නේ කොළඹ වලට වඩා තුන් ගුණයක් විශාලයි මේකේ තියෙන hospitals. මේක scholarships අවස්ථාවක් තියෙනවා ගන්න අපිත් එක්ක සම්බන්ධ වෙන්න. We will explain you how to do it. Entry criteria, English requirement. Option 1 and 2. Option 1 is to come to Sri Lanka. මේ තියෙන්නේ. Option 2 is to go to countries like Canada or US, UK, EMA. You also can apply for a triple qualification to apply for biomedical sciences or medical research. Benefits of the triple qualification, mama dala thiyena university eke thiyena documentary video ekak dala thiyena. Just check it out. This is how the university is. ඔන්න ඕක තමයි යුනිවර්සිටි එකේ තියෙන දේවල් ටික. ඒ වීඩියෝ දර්ශන ගන්න පුළුවන් අපේ YouTube නාලිකාවේ. So why study here? All the details have been given here. මම ඔයගලන්ට තව විනාඩි 5න් මේක ඉවර කරනවා. Recognitions ලංකාවට එනවා නම් කොහමද ඔක්කොම තියෙනවා. Facilities, accommodation, hostels වල කොහමද ඉන්නේ හැම විස්තරයක්ම තියෙනවා. මේකේ පොඩ්ඩක් කොහොම පල්ලෙහාට ගියොත් ඔයාට බලා ගන්න පුළුවන් මේ මේකේ තියෙන ෆොටෝග්‍රාෆ්ස් ටික. අන්න ඕවා තමයි වැදගත්. මෙන්න මෙතන facilities, accommodation, official visit, surrounding තියෙන ෆොටෝග්‍රාෆ්ස් ටික බලන්න මේ හැම එකක්ම ඔයාට බලන්න පුළුවන්. accommodation වල ඔයාගේ rooms, hostel එකේද ගන්නේ, ඒ වගේම ඔයා බලන්නේ මේ වෙන වෙන private apartments බලනවද මේ හැම එකක්ම තියෙනවා. ඉතින් මූලික වශයෙන් අපි ඔයාට සාධාරණයක් කරනවා ඔගලන් ඔක්කොමලාට මෙඩිසින් ඉගෙන ගන්න අපේ ආයතනය ඉතාම පරණ ස්ථාපිත ආයතනයක් අවුරුදු 30ක් විතර අපි ළමයින්ට මේ ස්ටඩි කරන්න අවස්ථාවක් දෙනවා ඒ වගේම මේ අවුරුදු 30ක් ඇතුළත ගොඩක් පේරන්ට්ස්ලා අපිව විශ්වාස කරලා ඒගොල්ලන්ගේ ළමයින් අපිට බාර දීලා ඩොක්ටර්ස්ලා කරවලා සමහර කට්ටිය දැන් ඕවර්සීස් වල ඉන්නවා සමහර කට්ටිය ලංකාවේ ඉන්නවා අර දරුවේ කිව්වා වගේ සමහර කට්ටිය ලංකාව බංකොලොත් වෙයිද කියලා බයයි ඒක කරගන්න පුළුවන් අපේ යුනිවර්සිටිස් ලංකාවටත් එන්න වැලි පිටරට යන්නත් වැලි මේක තම මේ ස්ක්‍රීන්ෂොට් එක සේව් කරන්න මම මේ ස්ක්‍රීන්ෂොට් එක හරහා ඔයා මාත් එක්ක සම්බන්ධ වෙනවා නම් මේ ස්ක්‍රීන්ෂොට් එක යවලා මේ හැම විස්තරයක්ම මගෙන් අහන්න පුළුවන් right there was a question බෙලරුස් වල ෆේස් කවර් කරන්න පුළුවන්ද කියලා අහලා තිබ්බ ප්‍රශ්නයක් yes ෆේස් කවර් කරන්න පුළුවන් why okay there is a question why aren't you doing belarusian state medical university why aren't you doing belarusian state medical university belarusian state medical university එක කියන්නේ ඇවිල්ලා english medium පටන් ගත්ත universities වලින් ගොඩක් පරක් වෙලා පටන් ගත්ත university එකක්
ඒකේ ළමයින් පළවෙනි අවුරුද්ද ඉංග්‍රීසියෙන් ඉගෙනගෙන දෙවෙනි තුන්වෙනි අවුරුද්ද ඉඳන් ඒගොල්ලන් රෂියන් භාෂාවෙන් තමයි ඉගෙන ගන්නේ. So because of that, we had lot of complaints from students. Number one. Number two, Belarusian State Medical University lage entrance exam එක sit කරන්โดනේ Belarus ගිහිල්ලා. Belarus වල ගිහිල්ලා ඒ entrance exam එක fail වුණොත් ඒ අය ඔයාව ආයෙත් ලංකාවට එවනවා. අපිට ඒ risk එක ගන්න කැමති නෑ. ඔයාටත් ගන්න කැමති නෑ. ඔයාගේ අම්මලා තාත්තලාටත් ගන්න කැමති නෑ. ඔයා අනිත් යුනිවර්සිටීස් වලට අපිත් එක්ක සහභාගී වුණොත් ඒ අයගේ entrance exam එක අපි ලංකාවේ කරලා තමයි ඔයාට යවන්නේ. ඔයා ලංකාවේ තමයි කරන්නේ. ලංකාවේ fail වුණත් අපි ආයෙත් ඔයාට අරන් දෙනවා. Belarusian State Medical University ලගේ entrance exam එක ලංකාවේ කාටවත් කරන්න බෑ. ඒක එහෙ ගිහිල්ලා තමයි කරන්න ඕනේ. ඒ දෙවෙනි කාරණාව. තුන්වෙනි කාරණාව තමයි Belarusian State Medical University එක පිහිටලා තියෙන Minsk නගරේ. Minsk නගරය කියන්නේ ගොඩාක් වෙලාවට cost of living එක ඉහළ නගරයක්. දැන් Vitebsk කියන්නේ ලක්ෂ 16යි නම් අවුරුද්දකට Minsk කියන්නේ ලක්ෂ 22ක් 23ක් විතර යනවා. cost එක ඉහළයි. ඌබවල ගමන් කරන්න වෙන්නේ. cost එක ඉහළයි. කඩවල් වලට ගිහිල්ලා කන්න යනවා නම් cost එක ඉහළයි. ඒ cost of living එක සෑහෙන්න high cost of living තියෙන තැනක්. ඒ කාරණා තුනයි හතරවෙනි කාරණාවට ඉතින් ගොඩාක් distractions තියෙනවා. medical student කෙනෙක් ගියොත් Vitebsk වලට ඒගොල්ලන් මේ Minsk කියන්නේ නිකන් මාස දෙක තුනකට සැරයයි ගිහිල්ලා එනවා. ඒකෙන්ද ප්‍රශ්නයක් නැහැ. අර Minsk එකේ ඉතින් ගොඩාක් distractions තියෙන හින්දා අපේ යුනිවර්සිටි එකත් එක්ක අපි වැඩ කරන්න ගියේ නැහැ. Can I go to Malaysia if I have 3 Cs? No, you can't go to Malaysia if you have 3 Cs. You need to do the Canadian A-levels. For personal consultations or appointments, please talk to your counselors. Can you explain the entrance exam for Belarus? You will have an entrance exam regarding whatever you've studied for A-levels. Api tekka register vela, api oyata free classes karano. Api oyata free training yantino, exams velda. Oyata MCQ exams tiyeno, prashna siya. Siyen, panahakata pass vendo. Right. So my promise is given to you. I told you it will be a 1 hour seminar. I promised you. I told I will explain you the entire system. I have explained you. Mama cost ekak dunna. Oyata video ekak pennowa. Website ekak pennowa. Avasana washen oyata karanna tiyenne. Ape YouTube nalikawata sambandha wenna. Mama menna me videos අපි දැන්ට බලාගත්ත හැම වීඩියෝ එකක්මයි අපි ඔතන මේ කරපු මේ පරණ සෙමිනාස් ඒ වගේම මේක රෙකෝඩින් එක අපි අප්ලෝඩ් කරලා දෙනවා මෙන්න මේ ලින්ක් එකට මේක subscribe කරලා පොඩි support එකක් අපිට දෙන්න we will be having everything here should we show the first shy results if we are going from the second shy no one shy is enough you can just show one shy What is the minimum results to go to Malaysia? BBB. Okay. What is the, sir, if I register with SLMC, can I go to Canada later? Yes, you can go. Is the face cover allowed in Canadian universities? Yes, depending on the area you're going to stay in. Yes. Okay. So guys, thank you very much. මං හිතන්නේ මම සාධාරණයක් ඔයගලන්ට ඉෂ්ට කරා. Touch again, මගේ නම ඉන්තිකාබ්. You can find my videos online. මොනාරි ප්‍රශ්නක් තියෙනවා නම් අපිත් එක්ක සම්බන්ධ වෙන්න ඔයගලගේ කවුන්සලර් සරහා we will definitely help you. Thank you very much for participating. I would like to see all you guys as doctors. ඒ සඳහා අපි හැම ළමයෙක්ටම උදව් කරා වගේම අපි ඔයාටත් උදව් කරනවා. Right? Thank you very much guys. Have a super weekend. Bye. God bless you.